ඒන අයිවන් දරුවනි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපි නිර්දේශය තුළ පවතින දාසවෙනි ඒ එක කිය කෘෂිකර්ම ආර්ථික විද්‍යාව මේක දාස නිපුුණතාව කිව්වත්කමක් නෑ දාසිවනි යුනිට්ික කිව්වත්කමක් නෑ. මේ අර්ථය අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෘෂි ර්ථික විද්‍යාවේ අදාළ ප්‍රස්ථාරික පැදිලි රීම් ටික එක හේතුවතමයි දැන් දරුවුණ පොදුවේ අප ත්තොත් ද අපි ගත්තවත් මේ ර්ථක කෘෂිකර්ම ආර්ථික විද්‍යාව තුළ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ක්‍රෂිකර්ම ආර්ථක විද්‍යාව තුළ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි මේ සිද්ධාන්ත මගින් කරන පැහැදිලි කිරීමක් දක්වඩ පුළුවන් තවකොටසක් තියෙනවා අපිට හමුවේවා ප්‍රස්ථාරිකව හමුවන කොටස කො මෙන මේ ප්‍රස්ථාරික හමුවන කොටසත් එක් යම් යම් ආකාරයකට සුළු සුළු වශයෙන් ගනිිත ගැටලු එමනැත්තං සමීකරණාදියත් මේ සමඟ සම්බන්ධ වෙන. කොඩ ඒ නිසා අපි මේ අරතයේ යෝජනා කරන්නේ මෙන මේ ප්‍රස්ථාරීක එහමනත්තං අපිට හමුවන මේ සමීකරණ සහිත කොටස කොඩක් පෙළගස්වා ගැනීමක්තයි මේ පාඩමගින් අපි ඔබට ඉදිපත් කරට බනපොරොත්වවෙනි පුත ඒ එකර එක හේතුවක් අපි ප්‍රයකෝ ැලතේෙනවා. බොහෝ දරුවන් මේ කෘචිකර් ආර්ථික විද්‍යාවයේද සෛධාන්තික කොටස්දැ අපි ගත්තොත් එෙහම නිෂ්පාදන සාධ කියල හිතන්නක. නිෂ්පාදන සාධක කියන මොනවාද සාධකය පලදාහිතාවට කරන ගැවීම පලදාවිතා වැඩිකල් හැකි. ආකාරය ආදිය පිළිබඳව. හොඳින් පිළිතුරු සපේරයි ගැ කිසිම තාර්කයක් නහ. වෙලාදන්න මොකක්ද මේ ප්‍රස්ථාරික කොටස්සල්ට පැමිණි විට අප දරුවන් ටිකක් විතරයගුලන්ට අක්ෂ මතකත් නැහැ මේ ප්‍රස්ථාර සම්බන්ධෙන් යම් යම් ගැටලුතියෙන් ඇති එන්සාි පොඩ්ඩක් ප්‍රස්ථාරක කොටස් තමයි මේ පාඩමයටතිය උමත් සමග සාකච්චා කරන්නට යන්නේ මෙයටති අප ඉස්සල්ලම තෝරගත්තේ එ අප සාකච්ඡා වෙන්නේ මෙවිතන උපයෝගීතාව නම් සංකල්පය බොහොම කෙටියෙන් කියනවනං ලමහි උපයෝගීතාව කියලා කියන්නේ යම් බාන්්ඩයක් වෝ සේවාවක් සතු පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ හැකියාව එම නැත්තන් කියත හැකි යම් බාන්්ඩයක්කෝ පරිභෝජරය මකින් යම් පාරිභෝග්‍යය ලබන තෘප්තිය කියල. තර මෙන්න මේ අටති අපිට මේ උපයෝගීතාව කියන සංකල්පය මනින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඒකෙන් එක ක්‍රමයක් තමයි සංඛ්‍යයා සූචර ක්‍රමය. උපයෝගිතාව වැැන සංඛ්‍යාසූචර ක්‍රමයට සමහරු කියනවා කාඩිනල් මෙිතඩ්ඩික කියලා මේ අරථ අපි කරන්නේ උපයෝගීතාව නම් යම් බාණ්ඩයක්කෝ සේභාවක් පරිභෝජනය මගින් ලබන ත්‍රෘප්තියවත් උපයෝගිතාව සංඛ්‍යාත්මක වහෙවත් ප්‍රමාණාත්මකව වනිනෝ එතකොට මේ සඳහා යොදාගන්නා සංකල්පේ වෙලා තියෙන ළමයි මොකක්ද එන මේ සඳ යොදාගන්න ඒක කියේවෙලා තියෙන්නේ යුටිලයි මෙ යොදාගන්න ඒක කියට අපි කියනවා යුටිලය කියලා තරෙන යුටිලේ භාවිතා කරලා සංඛයා සූච ක්‍රමයට උපයෝගීතාව මැනීමේ යටති අපට ප්‍රධාන සංකල්ප දෙකක් හම්බුුවෙනෝ එකකට අපි කියනවා මුළු උපයෝගීතාව කියලා ඊළඟ සංකල්පයට කියනවා ආන්තික උපයෝගීතාව කියලා අපට කෘෂිකරම ආර්ථික විද්‍යාවයට ද අපේ නිර්දේශය තුළ මුලින්ම ප්‍රස්ථාරහම්ුවෙන් මේ මුළු උපයෝගීතාව හා ආම්තික උපයෝගීතාව යටති මෙටෙදද ප්‍රශ්නයක් මතු වෙනවා මොකක්දම මුළු උපයෝගීතාව කියන්නේ කියලා. අංසාධක නියතව තියෙද්දී කිසියම් පාරිභෝගකයක සලකාබලන බාණ්ඩයකින් ඒකක දිගටම පරිභෝජනය කරනයනකොට කිසියම් අවස්ථාවක තමානතිෙක් පරිභෝජනය කළ සියලුම බාණ්ඩ ප්‍රමාණය මත ලැබූ සමස්ත උපයෝගීතාවට අපි කියනවා මුළු උපයෝගීතාව කියලා. අන්සාධක නීතිව තිබියදී යම්පාරිභෝගකයේ සලකාබලන බාණ්ඩයකින් ඒක දිකටම පරිභෝජනය කරගනි අනකොට මෙටෙක් හෝ පරිභෝජනය කළ සියලුම් බා්ඩ ප්‍රමාණය මත ලැබූ සමස්ත උපයෝගීතාව මේ බා්ඩ ප්‍රමාණේ ශ්‍රිතයක් වෙනවා අපි කියනවා මුළු උපයෝගීතාව කිය. අපි මෙහෙම පොඩි උදාහරණයක් යෝජනා කළො තුළමයි අපට පුළුවන් යම් බාණ්ඩයක් සඳහා අවස්ථා කීපයක්ත්ම වගේ යෝජනා කරන්න අපිහිටම කිසියම් පාරිභෝකයකි න්නෝ එයා බීම විදුරු පානය කරනවාය කියලා යාසිසිල් බීම විදුරු පානය කරනවා එනම් අපට දක්වන්ඩ පුළුව යා පරිභෝජනය කළ බාන්්ඩ එකයි දෙකයි ටුනයි හතරයි හයි අපි කියමු හයයි කියෙන් මෙතන දක්පතෙහැකි එක සංකල්පයක් මුළු උපයෝගීතාව තව සංකල්පයක් විවිධනා කරන්නම් ආන්තිව උපයෝගීතාව එයා බියෝ විදුර එකක් බුද්ධි එයාට ලැබුණ මුළල උපයෝගිතාව අපිහිතමූ ඒකද දහයක් ය හයි තියාගෙන ඉන්නකොට ය තාව බිම් වීදුරක් බිව්වා මෙතන එකක් බවම දෙවනියක දෙවනියකට අමතර වහම්බ වුුණා අටක් ඒ නම් පළවෙනියක දහයයි දෙවනයකට අමතර වහම්බෙච්චිය අටයි ඔක්කොම දහාටක් වෙනවා. ඔය දහාට තියන් එද්දි ඔයා තුන්වෙනි බිම්වීදුරු බිව්වා එයාට හම්බ වුණ හතක් අමතරම උත්තරය විසි පහයි. හතරවනියක බිව්වා එයාට හම්බ වුණේ අමතරව දෙකයි. විසි පහට දෙකක් එක තියුණවා විසි හතයි. හයිවෙනිිය එක බිව්වා එයාට කිසිීම දැන්යා බීලනින්නේ අමතර උපයෝගීතාවක් ලැබුණම නෑ. මොකද කියන්නේ. අර. විසිහත විසිහතම තමයි. හයිවනක බීපපුහම මෙයාට දැම්ම එක ඔක් මමන යන්දක්වගේ නො අඩු වුණා මොකද වනේ විසි පහට අඩු වුන මකොද දෙකක් අඩුුණ හත්්‍රනයක බීපුහාම හයක් අඩ වුනා දහනමිය. මෙන මේ විදිහයට යම් පාරිභෝගිකයෙක් සලකා බලන බාණ්ඩයකින් ඒක දිගටම පරිභෝජනය කරගන යනකොට යම් පරිභෝගිකයෙක් සලකාබැලන බාණ්ඩයකින් ඒකක දිගටම පරිභෝජනය කරගන යනකොට කිසියම් අවස්ථාවක ඔහු මෙතෙක් පරිභෝජනය කළ සියරුම බා්ඩ ප්‍රමාණය මත ලැබූ සමස්ත උපයෝගීතාවට අපි කියනවා මුළු උපයෝගීතාව කියලා. බට පේනවා මේක පරිභෝජනය කළ බාණ්ඩ ප්‍රමාණය මත වෙනස්වෙන. ත උදාහරණයක් ගතොත් යා බාණ්ඩ හතරක් පරිභෝජනය කරන වෙලාවේ ඇයා මුළ උපයෝගිතාව විසිහ දක්ව වෙන. අපට හම්ුවෙන සංකල්පේ තමයි ආන්තික උපයෝගීතාව යම් පාරිභෝගකයෙක් සලකාබලන්න බාණ්ඩයකින් ඒක පරිභෝජනය කරගන යනකොට ඔවු කෙලවරට අවසානයට අම්තේටම පරිභෝජනය කරපු බාණ්ඩය එකකේ මගින් මුළු උපයෝගීතාවට අතිරේකව එකතු වන ප්‍රමාණයට අපි කියනවා ආන්තික උපයෝගීතාව කියල අන්තිම එක මගින් අමතරව එකතු වෙච්චේ මෙමහිතන්න මීටලින්යා බීමපානය කළේ බීම බීදුරු බිඳුවයි මුළූඋපයෝගීතාවක් නෑ ඒනම් ආන්තික උපයෝගීතාවත් බින්දුවත්. දැන් එකක් බිව්වා මුළුූපයෝගීතාව දහයක් කම්බ වුණ. එනම් මේ බීපු එක විතරක් කම්බෙච්චි ආන්තික උපයෝගීතාව නට එකට විතරක් කම්බෙච්චි උපයෝගීතාව තමයි ආන්තිික උපයෝගීතාව එක දහයක් වෙනවා. පළවෙනි බීවවිදුරුවට දහයක් තේද තමයා දෙවනයක බිව්වේ. මේක දහටක් වුණේ කොහොමද අවසාන්ට බීපයක දෙවනියක වෙන වෙලාවට ඒක මගින් මේ දහයට අමතරව හම්බ වුණේ අටයි. කෝමුද හෙව්වේ ඔයා ඔයා හෙව්වී මේ යටයකෙන් උඩේක අඩු කලාා. ඒ කියන්නේ ඔයා දහ අටෙන් දහය අඩු කලා එතකොටයි ඔයාට අටක් එන්නේ මෙතන. ඊලකට මෙතන වනේ මොකක්්ද ඒ දහට තිය තවවිීදුරුවක් බි්වා අවසාට බීපය තුන්වැනි බීදුරුව වනම්. ඒකට හම්බභවිත්‍රික හොයන්න කෝමද විසිපහෙන් දහටක් අඩු කරන්න විසිිපහෙන් දහ අටක් අඩු කරන්න හතයි එහෙම විසිපහක් තියන් ඉදි හතරවිෙන එක බිව්වා ඔක්කොම හම්බ වුණා විසි හතක් ඒනම් අමුතුෙන් හම්බුණනෙක හොයන්න්න හතරවෙෙන බිීම වීදුරුවට අවසාන බිම්බීදුරුවට විසිහතයෙන් විසිපහක් අඩු කරන්න උත්තරය දෙකයි. එහෙම තිියන්ගෙති තවත් බින්ම් විදුරුවක් බිවායක බි්වත් එකකයන තත්යකයි අමතර උපයෝගීතාවක් ලැබුණෙම නෑ ප්‍රතිඵලයේ විසිහත විසිහතමයි. එහනම් අංක පහ බීම වීදුරුවට අමුතුවෙන් හම්බෙච්චි උපයෝගීතාව කියන්නේ විසිහතින් විසිහතක් අඩුකරන්න උත්තරේ ළමයෝ බින්දුවයි. ඔහොම තියේද්දි තමයි ඔයා වෙනි බියවවිීදුරුව බ්වේ. මේක ඔයා වමනයන්ටත්තාාව කිවවා මොක දනක අප සන්න එපා වෙලාතිෙන්. එනම් මේකෙන් අම්තුමට හම්බෙට්ියක හොයන්ඩ ඔයා නිතරම යටයකෙෙන් උඩේ කාරගාව නම් මෙතනත් එෙහෙමයි විසිපහෙන් විසිහතක් අඩුකරන්න විසිපහෙෙන් විසිහතක් කඩු කරන්න බෑ අපි විසිහතයෙන් විසිපක් අඩුගල රිනිනවාක් එක කදදානවා එනම් අපි කියනවා විසිපහර විසිහත සමානයි රීන දෙකයි එහම තේද තමයි ඔයා ආපව් හත්වෙනයක ඔයාට බියව්ුවන පෙව්ව කියන් පුුළම් බලහත්කාරයෙන් කවු නැත් තම්බුඩ බැන දහනමයෙන් අඩු කරන්න විසි පහක් තරය රිීන හයාරයි මෙන්න අපි සංඛ්‍යයා සූචික ක්‍රමයට මුළු ආන්තික උපයෝගීතාව වගුවක් මගින් ඉදිරිපත් කලා පුළුවන් ඊළඟට සංකය අසූටික ක්‍රමයට මුලු ආන්තික උපයෝගීතාව ප්‍රස්ථාරගත කරන්නට මේකතමයි අපට මුලින් මහම්මූුණ පස්ථාරයේ ළමයි හොඳට මතක තියාගන්්ඩ මේ ප්‍රස්ථාර හුංගාක්කයට තියෙන ප්‍රශ්න මම කියන්නම් එවලට මතක හිටිනවා ටික වෙලාවක් ගියාට පස්සේ අක්ෂ මතකනෑ. එනිසා මේ තත්ත්වේ වලක්වා ගන්ට ඕන එනිසා හොඳට මතකතියාග්ඩ මී පස්ථාරී ඉක්සක්ෂය පරිභෝජනය කළ බාණ්ඩවිෙනවා. මන්න ළමියු ප්‍රස්ථාරී ක්සක්ෂී මොකක්ද පරිභෝජනය කළ බාණ්ඩවිෙනවා ුපියල්ලින් මනින්ද පුළුවන් ප්‍රස්ථාරයේ වෛයක්ක්ෂි අපි දක්වොනවා ළමයි උපයෝගීතාව විදිහෙට යුටි ලෝලින් මනින්ද පුළුවන් මම රිරාගයක් මාක් කලා මොකද උපයෝගීතාවේ ආන්තිපක උපයෝගීතාව සඳහා රිනාගයන් තිබුණ නිසා මං මේ කරන්ඩ යන්නේ අමුතු දෙයක් නෙවෙී ළමයි සංක්‍යසූචික ක්‍රමයට අදාළ වක්න ලවාග්ඩ එයටතිී මම කරන්නේ පරිභෝජනය කළ බාණ්ඩ ප්‍රමාණය එක්සක්ෂයට දාලා පරිභෝජනය කළ බාන්්ඩ ප්‍රමාණය එක්සක්ෂයට දාලා ව්‍යක්ෂයට මුළු උපයෝගීතාව හා අන්තික උපයෝගීතාව දාලා දෙකම උපයෝගීතාව නිසා පුළුව ප්‍රස්ථාර අඳිනයකයි රින අගයන් තීරණ නිසයි බං වෛයක්ෂය රින පෙන්නුම් කළේ. ළමයි මේ වගේ වෙලාවක අපට මුළු උපයෝගීතාව සඳහ ලැබෙන්නේ හොදර මතක තියාගඩ මෙන්න මේ හැඩිය ප්‍රස්ථාරයක් බව දැනගන්න වැඩිවෙලා උපරිම වෙලා අඩුවෙනවා මේ තියෙන්ෙ ළමයෝ මුලු උපයෝගීතා ප්‍රස්ථාරය මේකට සමහරු ටෝටයුටලිටි හෙවත්ටීයකිීම මෙන්න මේතරම් මේතරම් බාන්්ඩ ප්‍රමාණයක් යටති පරිභෝජනයේදී මුළ උපයෝගිතා උපරිම වෙන මේතියනි මුල උපයෝගිතා උපරි වන බාණ්ඩ ප්‍රමාණය අපි ඊළඟට ඇදුුත් ආන්තික උපයෝගිතා පස්ථාරය ඒ මෙන්න මී ආකාරයි මෙහෙම වැඩිවෙලා උපරිමවෙලා අඩුුවේගෙන ගිහිල්ලා විශේෂ ලක්ෂණයක් තියෙනවා ඒ තමයි මුළු උපයෝගීතාව උපරිින්වන වස්ථාවේ ආම්තික උපයෝගිතාව ශුන් හෙවත් බිඳුවක් වෙනවා ඊට පස්සේ රිනවිෙනෝ මෙන්න ළමයි තත්ත්වය ඊට පස්සේ විනවෙනෝ මේ කෞුද ආම්තික උපයෝගීතාව ඊඩඟට රිනවෙනවා මේ මත සමහරු ඉදිරිපත් කරනවා හීනවන ආන්තිකු උපයෝගිත හාය කෙලය එකක් යම් පාරිභෝගකයෙක් සලකාබලන්න බාණ්ඩයකින් ඒක දිගටම පරිභෝජනය කරගෙන යනකොට කිසියම් අවස්ථාවකට පස්සේ එයාගේ ආන්තික උපයෝගීතාව ක්‍රමක්‍රමයෙන් අඩුවේ හෙවත් හීනවී. නොගොලට අනිවරයෙන් වැදගත්වන පළමිණ උපයෝගීතාවට අදාළව මුළු හා ආන්තිික උපයෝගිතාව ප්‍රස්ථාර ගතකිරීම. වැදගත්වෙන්නේ මුළු උපයෝගීතා උපරිම්බන අවස්ථාවේ ආන්තික උපයෝගීතාව ශුුණ්ඥගීමයි. හරිද ළමයි. ඉදකට කවරු හරි මතක් කරගත්තුත් හීනවන ආම්තික උපයෝගීතාව සම්බන්ධ ප්‍රස්ථාරය. අරකට ගොඩාක්දවට සමානයි එක්සක්ෂය අර වගේම පරිභෝජනය කළ බාණ්ඩ වෙනවා නැත්තම් පරිභෝජනය කෙලා බිලියම් ව්‍යක්ෂය උපයෝගීතාව වෙනවා යි අපට මෙහිදී ලැබෙන්නේ මෙන්න මේ හැඩී ප්‍රස්ථාරයක් ආන්තික උපයෝගිතා වැඩි වෙලා උපරිම වෙලා අඩුවෙනු. මට මේ අන්ද්‍රතිී ආන්තික උපයෝගිතාව බවධනගන්න මුළු නෙමෙයි ආන්තික එනම් මට මේ ආන්තික උපයෝගිතා ප්‍රස්ථාරය ප්‍රධාන කලාප තුනකට බෙද්ඩ පුළුව මේ ආන්තික උපයෝගිතා ප්‍රස්ථාරය වැඩෙන ආන්තික උපයෝගිතා කලාපේ ස්ථාවර කලාපය හීනවන්න කලාපය. මෙන මේ හීනවන ආන්තික උපයෝගිතා කලාපයේදී ආන්තිික උපයෝගිතාවගේ හැසිරීම දක්වන නඥායක් අපිට හම්බවෙනවා ඒකට අපි කියනවාල මයි. හීනවන ආම්තික උපයෝගීතා නඥ්‍යාය කියලා. ඒකට අපි කියනවල මයි හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය කියලා මේකෙන් කියන්නේ අන්සාධක නියතව තිබියදී යම් පාරිභෝගිකයෙක් සලකාබලන බාණ්ඩයකින් ඒ එකක දිගටම පරිභෝජනය කරගෙන යාමේදී කිසියම් මට්ටමකට ද කිසියම් පරිභෝජනය කළ බාන්්ඩ මට්ටමකට පසු. ඔහුගේ ආම්තික උපයෝගීතාව ක්‍රමක්‍රමයෙන් අඩුුවේහෙවත් හීනවී. මෙකට අපි කියනවා හීනවන ආන්තික උපයෝගීතා මෙ අය කියලා. ඔ ඔටික තමයි අප ඉස්සල්ලම ප්‍රස්ථාරගතම කරන්නද. හීලකට ළමයි ර්ථික විද්‍යාාවවැයටතය අපිට හමෝන සංකල්පයක් තමයි සමතු ලිතවීම කොහෙද පාරිභෝගකයා නවතිනිකේ. මද ංගා සූචක ක්‍රමයටය ඔබට මතක් කලා ඔබට දිරිපත් කළ මොකක්ද මුළූපයෝගීතා ප්‍රස්ථාරය මොකක්ද ආන්තික උපයෝගිතා ප්‍රස්ථාරය මේ වගේම කොහොමද හීනවන ආන්තික උපයෝගීතන්‍යාය ක්‍රියාත්මක වෙන්න කියලා. හරිද. එන අපි එමුහු ඊළඟ ප්‍රයෝගිතන්‍යායයටති අපි මූල ධර්මටික උච්චරයි කතා කරන්නේ ඉකට අපයෙනවා මෙයා නවතින තැනෙහෙවත් සමතු ලිත්තාාව ගැන කතා කරන්න සංඛ්‍යයා සූචික ක්‍රමයට. මේක ප්‍රස්ථාරිකව ඉදිරිපත් කිරීමක් වෙනතනක් නෙවෙයි නමුත් මේයටතේ අපි කතාකරන්ට යනවා මොනව ගැනද අපි කතාකරට යනවලම මේයටති සමීකරණ පිළිබඳු සංඛයා සූචක ක්‍රමයට සමතු ලිත්තාවයටති මුලින්ම හමුුවුණන තත්වය තමයි මේ පාරිභූගිකයා බා්ඩයක් පමණක් පරිභෝජනය කිරීමක් බාන්ඩයක් පමණක් පරිභෝජනය කරන අවස්ථාවක් ගත්තාහම් ම අවස්ථාවීඔහුගේ සමුතුලිත්තාාව දක්වන්නේමීදිටයි එක් බාණ්ඩයක් පමණක් නම් මේ බාණ්ඩයේ ඒකකමිල මේ බාණ්ඩයේ ආන්තික උපයෝගී ඉතාවට සමානව නවස්ථාවේ ඔහු සමතුලිත වෙනවා මේ තියණ සලකාබලන බාණ්ඩේ එක් කියන බාණ්ඩයේ ඒකකමිල ක් කියීම බාණ්ඩි ආන්තික උපයෝගිතාව තනිපදයක් මේකින් දක්වන්නේ බාණ්ඩයේ ආන්තික උපයෝගීතාව ග අපි දනගණ්ඩුවන තනි බාණ්ඩයක් පරිභෝජනය කර ගොහන් වූගේ සමතුලිත්තාාව මු දනගන්න මෙහිදියවු සමහර වෙලාවට බාන්්ඩ් එකට වඩා වැඩි සංඛ්‍යාවක් වරිභෝධනය කලා වෙඩ පුළුවන් අපි දැ දක් පණඩයන්නේ ඔහු බාන්්ඩ් එකට වඩා වැඩි සංඛ්‍යාවක් පරිභෝධනය කලා අවස්ථාව බා් එකකක් වෙන්න පුළුවන් කෙමනත්තන් කීපයක් වෙන්න පුළුවන් පොදු ලක්ෂණය වෙන්න මේ ඕනෑම අවස්ථාව මේ බාණ්ඩවල ගෙවන ඒකක මිලකට ලැබෙන ආන්තික උපයෝගීතා එකනෙකාට සමානවීම පොදු තත්ත්වය වෙන්නෙ මොකක්ද එක් බාණ්ඩ ඒක ගෙවන ඒකක මුදලකට ලැබෙන ආන්තික උපයෝගීතා එකිනිෙකට සමාන වීම අර්ති හමන සම්බන්ධය මේකයි අපට කියන්න පුළුව Mජ ඒ කියන බාණන්්ඩේ අන්තිකුපයෝගිතාව බෙදනවා ඒ බාන්්ඩේ මිල ප ලින් තුට ඒක මුදලක්වරු පියරකට හම්බෙන ආන්තිකපයෝගිතාව ඒ සමාන වෙන්ඩෝන MජB බෙදීමB සමානයි මෙන්න සමතුලි දවස්ථාව මේ ඒ එල ඒ කියලා කියන්නේ කැපිටල් ඒවල ආන්තික උපයූ ගිතාව ප ඒ කියන්නේ ඒවල ඒ එක මීල B කියන්නේ ආන්තික උපයෝගීතාව PB කියන්නේවල ඒකමිල මෙතන්දි සමහරවිට අගයන් ආදේශ කරලා නිතගැට්ු ලබේ යම් ප්‍රවණතාවක් තියනවා අපි මෙතන ගනිත ගැටලි සන්ලන් නිසාකරන්නන්නේ නෑ. වෙන මේකතමයි ඔබට සංඛයා සූචක ක්‍රමයේ යටතේ පාරිභෝගක සමතුලිත්තාාව ගැන කියන්න ති. අපි එනවා ඊළඟට ක්‍රම සූචක ක්‍රමේයට මෙන දෙවැනි මෙෙතේ මේ ක්‍රමේ උපයෝගීතාව මැනීමේ මේකට කියනවා ක්‍රම සූචක ක්‍රමය සමහරු ඉංගලි සේන් කියෙනනවා ඕඩිනල් මිතඩ් කියලා. යි ක්‍රම සූතිි ක්‍රමේ ලක්ෂණය තමයි මේක සංසන්ධනාත්මක ක්‍රමයක් එනිසා සංසන්ධනය කරන්න නම් අඩුමගානය එක්වර බාණ්ඩ දෙකක්වත් පරිභෝජනය කළ ඉටු වෙන. තනි බාණ්ඩයක් පරිභෝජනය කළ සංසන්ධනය කරන්ඩ බෑන් මෙයටතිය හමුවෙනු අපිට ප්‍රධාන සංකල්පයක් ප්‍රධන සංකල්ප දෙකක් හම්ප වෙනු එකකට අපි කියනු අලමයි එක සංකල්පයකට උපේක්ෂා වක්්‍රේ කියලා උපේක්ෂා වක්්‍රිය කියල කියන්නේ මෙ මේ වගේ තත්ත්වයක් අහගන්න ති බාන්ීතියන්නේ ව බා්ඩ කිසියම් පරිභෝගිකෙක් එකම අවස්ථාවක බාණ්ඩ දෙකක් පරිභෝජනය කරනකොට මේ බාන්්ඩ දෙකේ විධ සංයෝජනයන් මකින් බිවිධ මිශ්‍රණයන් මින් එකහා සමාන උපයෝගීතාවයක් ලැබෙන ලක්ෂය යාකරල අපි වක්කරයක් හැන්දෝත් ඒකට අපි කියනවා සම නැත්න් ඉන්ඩිෆරන්ස්කවෝ එකේවත් උපේක්ෂා වක්්‍රය කියන අනිසාධක නියතව තිබියදී යම් පාරිභෝගකය එක්වර බාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් මේ බාණ්ඩ දෙකේම විවිධ සඥයෝජනයන් මගින් එකහා සමාන උපයෝගීතාවයක් ලැබෙන ලක්ෂය යාකර ඇදි වක්ක්‍රයට අපි කියනවා උපේක්ෂා වක්‍රේ කියලා මේ වගේ උපේක්ෂාවක්‍ර ගණනාවක රූපයක් උපේක්ෂාවක්්‍ර සිතීමක් වෙන මේ උපේක්ෂා වක්‍රවල ලක්ෂණ කීපයක් තියෙනු ල් ලක්ෂයට උත්තලො මේ හැඩේ අවතුල්වට එක අපිකැන මුල්ලක්ෂයට උත්තරයි කියලා මුල්ලක්ෂයට උත්තලව වමේසිර දකුණට බෑවුම් වෙනු. උපේක්ෂා වක්්‍ර සඳහා පැවති හැකි එකම හැඩේ මේ වෙනු. මෙමකින් බාණ්ඩ් පරිභූජනයේ තාක්ෂණික කාර්යක්ෂණතාව පෙන්වෙනු. පැවතිය හැකි එකම හැඩිය බෙවමනයි. එවගේම උපේක්ෂාවක් ක්‍ර යුගලක් කිසි මවස්ථාවක එකෙනෙ එකක් චේදනයවීමක් හෝස් පර්ෂවීමක් වන්නේ නැහැ. එනම් මෙන මේ සංකල්පිට අපි කියනවා උපේක්ෂාවක් ක්‍රේ කියන මෙ වගේ උපේක්ෂාවක් කර ගණනාවක් දක් ොට සිතීමක් වෙතත් රූපයක් ප්‍රස්ථාරයක් උපේක්ෂාවක්්‍ර සිතීමක් වෙනු ඔයටති අමුවන අමුවන ඊළඟ තත්ත්වීතමයි ළමයෝ මිලරීකාව ට්‍රයිස් ලයින් එක. බජට් ලයින් අයවැයි රේකාව පැහැදම් රේකාව නොයකුත් නම් තියෙන යම් පාරිභෝගිකයෙක් එකම අවස්ථාවක බාණ්ඩ දෙකක් පරිභෝජනයනවා කරනවා නම් ඒ සඳහා අයාගාවය නිශ්චිත මුදලක් විතරක් නම් ඒ සම්පූර්ණ නිශ්චිත මුදලම වැය කරලා. මිලදී ගණ්ඩ පුළුවන් ආහාර නැත්තං මනොහරි බාන්්ඩයක් බාණ්ඩ දෙකක් මිලදී ගන්නවනම් ඒසදහා එයාට ගණ්ඩ පුළුවන්ගේ බාණ්ඩ දෙකේ වි්ධ සංයෝජනයන් දක්වොන ලක්ෂයේ යාකර ලැඳපු වක්ක්‍රේයට අපි කියනව මිලරේකාව වේදම්රේකාව පැහැදම්රේකාව අවයිරේකාවාදී නම් මං ආයෙත් කියීනව නම් මෙන ක් බාන්් මෙතනීවා වයිබාණ්ඩ අන්සාධක නීතුව තියද්දී යම් නිශ්චිට මුදලක් සහිත පුද්ගලයකොට ඒ සම්පූර්ණ මුදලම වැයි කරලා මිලදී ගත හැකි දී ඇති බාණ්ඩ දෙකෙහි විත සංයෝජනයන් දක්වොන ලක්ෂය යාකරඇන්දී වක්ක්‍රරයට අපි කියනවා මිල රේකාව වියදම් රේකාව පැහැදම් රේකාවාදී වශය අපට ලැබෙනවා මෙන මේ වගේ රේකාවක් මේ රේකාව වද තියෙන ඕනෑම බාණ්ඩ සංයෝජනයක් ගත්තා ම අර ඔවු අත තියෙන මුදල නැවෙෙන රබි කතා කළේ සංඛයා සූචක ක්‍රමයට හමුවන ප්‍රධාන සංකල්ප දෙකක් එකකට අපි කිව්වා උපේක්ෂාවක්්‍රය අනිකට කිව්වා ක්‍රම සූ ජක්‍රමයට හමන් ප්‍ර දානංකල්ප දෙයක් එකට කිව උපේක්ෂාාවක්්‍රය අනිකට කිවවා මිලරේකා උපේක්ෂාාවක්්‍රය කියලා කිව යම් නිෂ්චිට මුදලක් සහිත පාරිභෝගිකයෙකුට එම සම්පූර්ණ මුදලම වැයිකරන අවස්ථාවක් මෙන මේවාගේ විලාවක උපේක්ෂාවක්‍රමගින් පෙන්නුම් කරන්නේ බාණ්ඩ පරිභෝජනී තාක්ෂණික කාර්යක්ක්ෂමතාව ඒ අඩතයාභි කිව්වා අන්සාධක නියතුවතිීද්ද ය පාරිභෝගයක් දී ඇති බාන්්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් මේ බාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයල් මගින් එක හා සමාන උප්‍රයෝගීතාවක් ලැබෙන ලක්ෂය යාකරන ලන්දිනවක්්‍රේ උපේක්ෂාවක්්‍රය මේකින් පෙන්නුම් කරන්න බාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ක්ෂමතාව ඉළකට හමුණා මිලරේකාව නිශ්චිත මුතුලක් තියෙන පුද්ගලයකොට එම සම්පූර්ණ මුදලම වැය කර මිලදීගත හැකි දී ඇති බාණ්ඩ දෙක විධ සංයෝජනයන් දක්වොන ලක්ෂයා කරලතමයි මිලරේකාව ලබා ගත්තේ. මේ මගින් පෙන්නුම් කරන්නේ බාණ්ඩ පරිභෝජනය තාක්ෂණික කාර්යක්ෂමතාව. අපට මිලරේකාවී බැවුමක් ගැ කතා කරන්න පුළුවන්. දැන් ඒවාගලාට දැනගණ්ඩ මෙතෙෙන්ද පාරිභෝක්කයාගේ ආදායම කැපිටල් අයිනම් එයා බඩු ගණ්ඩ වියදම් කරන මුදල කැපිටල් අයි කියලහි තන්න. ළඟට එක් බාන්්ඩ එක මිල උච්චරක්තුලාමෝ මොම හිතවා රුපියල් හරිම නොවා හරිxක් කියලා ඒ වගේම අපි කියනවා අලමයි වයි බාන්්ඩ එකක මිල රුපියල් පමයි කියලා මෙන්න මෙතනාගේ කොච්චරද මෙන්න මෙතන්ට දානගේ කොච්චරද සම්පූර්ණ සල්ලිවල අයිවලම කාලතයෙන්්‍ය වයි නේද එනම් මෙතනාග අයි බෙදීම Pව මෙතනාගේ කොච්චරද අයි බෙදීම Px මට මෙතිදිම යෝජනා කරන්න පුළුවන් මේ මිලරේකාවී බැව්ම මොන වගේද ්‍රේකාවේ බැවුම කියලා කියලමයි මෙන්න මේ කෝණය ටෑන් නම් සොරි මේ කෝනය ටීටා නම් මේක ටෑන්නගේ ටෑන් ටීට සමානයි මේ පා දෙමොක් ද සම්මුඛ පා මේ පාදේ බද්ධ පාදේ සම්මුඛ පාදය අගේ කොච්චරක්ද ළමයි අයිබෙදීම පීව මෙතන බින්දුුව අයි දය විස්ස මෙතර අයිබෙදීම පීවයි එනම් අයිබෙදීම පීවයි ඔය තර්ක යනුව මෙතන අගේ අයිබෙදීම px අයිබෙදීම පීවයි බෙදීම දධ පාදීම මකක්්ද මෙන්න මේ පාදේ අයි බෙදීම px අපි දකුණු පැත්ත උඩ යට මාරු කරන අයි බදීම p වැඩි කිරීම px බදීම අ අට කැප P පව ඉතුර වෙනවා එහනම් දැනගන්න මිලරේකාව මගින් දක්වන්නේ ආර්ථික කාර්යක්ෂමතාව එහි බෑහුවවෙන්නම එකක් දළමෝ Pxපදීම පව හෙවත් බාන්්ඩවල ඒකක මිලා අනුපාතය අපි ඉදිරිපත් කලා මෙහිදී බාන්්ඩවල ඒකක මිලා අනුපාතයයි ඒවගේ ම අපට දක්වන්න පුළුවන් මෙ මේ උපේක්ෂාවක්්‍රී බෑවුම අපට යෝජනා කරන්න පුළුවන් උපේක්ෂාවක්්‍රී බෑවුම මේ දන් උපේක්ෂාවක්කරේ ආයිත් ඇන්ඳොත් එෙවුමට උපේක්ෂාවක්ක්‍රේ බෑවුම මෙම සල්ලොව මතක් කරන්න පුළුවන් මේ කතා කරන්නේ උපේක්ෂාවක්‍රී බෑවුම ගැෙන තියන්නේ වයිබාන්්ඩ මේ තියෙන් එක් බාන් මේ බාණ්ඩ දෙක සඳහා අඳන ලද උපේක්ෂාවක්්‍රයයක්්‍රමයි මේ තින් මේ උපේක්ෂාවක්්‍රේ ඕනෑම ස්ථානයක ලැබෙන උපයෝගිතාව එකහා සමානයි යම අවස්ථාවක්ක පාරිභෝගකයකින්ව එයා මේ උපේක්ෂාවක්්‍රේ එක් බාන්්ඩ වලින් එක් එක ප්‍රමාණයකුත් වයිබාන්්ඩ වලින් ව එක ප්‍රමාණයකුත් ලබාගෙන මේ උපේක්ෂාවක් ක්‍රය මත ඉන්න කිසියම් හේතුවක් නිසා එයා තමා පරිභෝජනය කරන x බාන්් ප්‍රමාණය x එකේ ඉඳලා x දෙක දක්වා ව ප්‍රමාණයක සමාවට delta xක් ප්‍රමාණයකින් වෙනස් කළා මිට සාපේක්ෂව සමස්ත උපයෝගීතාව නියතවතියා ගන්න සිද්ධ වෙනවා වයිබාන්් ප්‍රමාණය වයි කිය සිට ව දෙක දක්වා ටා x ප්‍රවාණයකින් දිනාගන්න තත් වෙනස් කරන්න සිද්ධ වෙන එතකොට xටා වෙනසට වව ටනම් x එකකට වයි කොච්චරද කියන එක තමයි හොයන් ඩෝන ඒක හොය ල් වබෙදීම delta තමයි පේක්ෂාවක් ක්‍රී බෑව්ව මේකට සමහරු කියනවා ආන්තික ආදේශන සීක්‍රතාව එමන තම් මාජිනල් rate of සියෂන් කිය මොකදදමයකින් කියන්න අන්සාධක නියතවතිබේදී යම් පාරිභෝගකය එක මවස්ථාවක බාන්්ඩ දෙකක් පරිභෝජනය කර නොකට එහම පරිභෝජනය කරලා Xක්බාන්් නෝලින්ක්ක ප්‍රමාණයකුත් බන්්ඩල් වයක ප්‍රමාණයකුත් පරිබෝජනය කරමින් යම් උපේක්ෂාවක්්‍රයක ලක්ෂයක් මල් සමතුළු තිනෙන් ලාවකට කිසියම් හේතුවක් මනිසා හු තමා පරිභෝජනය කරන එක් බාන්්ඩ ප්‍රමාණය ඒක එකකින් වෙනස් කළ විට ට සාපේක්ෂව අනිකුත් බාන්්ඩේ පරිභෝජනය වෙනස් කළ යුතු ප්‍රවාග තු ටවයි ද ඩෙල්ටක් වවා මේකට අපි කියන උපේක්ෂාවක් ක්‍රී බැවුම කිය අපට මේ විතර කතා කරන්න පුළුවන් එෙමනං අප අර කතා කලා ක්‍රම සූචක ක්‍රමය සමතුලිත්තාව ඒවගේ කතා කරන්න පුළුවන් අපිට සංඛ්‍යා සූචක ක්‍රමයට පාරිභෝගික සමතුළිචතාව ගැන සමාවිට ක්‍රම සූචක ක්‍රමට පාරිබෝක සමතුලිත්තාාව ගැන සංඛ්‍ය සූජ ක්‍රමයට තමයි අය ඒකක මිලට ආන්තික උපයෝගිතාව සමාන කළේ මේක ක්‍රම සූචක ක්‍රමේ හෙවත් ඕඩිනල් මෙතදඩ්ඩි එක මේකට අභි කියනෝ ඕඩිනල් මෙතඩ් කියලා මයි කල කතාකර්ඩ ගිහාම. ම එක් වර එක්ෂ වයිවශයෙන් බාණ්ඩ දෙකක් පරිභෝජනය කරන පාරිභෝකය එක්සඳහා අඳින් ලද උපේක්ෂාවක්කර තුළක් තමයි දෙක හා යුතුන වශයෙන් දක්වල් මේ උපේක්ෂාවක් පවතිනවස්ථාවේ ඔහුගේ මිල එකකාව කැපිට ලයි වලින් යෝජනා කරන්න පුළුව. න්න හුගේ මිලරීකල් වියධම්රීකව පැහැදම් රීකල් යිවරීකව්මන්දි හුගේ මිලරීකාව එතකොට උපේක්ෂා වක්‍රමගින් බාණ්ඩ පරිභෝජන තාක්ෂණික කාර්යක්ෂමොතාව දක්වන අතර මිලර ඒකාව මගින් බාණ්ඩ පරිභෝජනී ආර්ථික කාර්යක්ෂමතාව දක්වනු. දැනගණ්ඩ තාක්ෂණික හා ආර්ථික කාර්යක්ෂමතා එකනිි කාට සමපාත වන අවස්ථාවයි නිෂ්පාදකයා සමතිගතු වෙනු හගේ තාක්ෂණක කාරයක්ක්ෂනතාව පෙන්නුම් කරන්න උපේක්ෂාවක් ක්‍රමගින් ආර්ථික කාඩක්ෂෝතාව පෙන්නුම් කරන්න මිලරේකව මගේ. එතකොට මෙම ප්‍රස්ථාර නැත්තම් මේ වක්‍රහා මේ රේකාව එකන චේදනය හෝ ස්පර්ශවුණු ඕනෑම අවස්ථාවක් සමුතුලි අවස්ථාවක් වශයෙන් සලකන්න පුුලො. හැබැයි ඔහු ඒස දහා මේ දක්වන ඒ හෝ දී කියන ලක්ෂ තෝරාගන්නේ නැහැ. හේතුවතමයි හොට ලැබෙන්නේ යු එක තරම් අඩු උපයෝගිතාවක් වීම. ඒ වෙනොට යු දෙක නම් වක්්‍රය පිහිටි කැපිටල් සීනම් ලක්‍ෂේදිෙහු සමුතරට වෙනවා. යු තුනවක්්‍රේ උපයෝගිතා වඩා වැඩිුවෝද ඉට ළඟාවීමට හුගේ ආදායම සීමාකාරී වෙනවා. මෙන මේමගින්ද පෙන්නුම් කළේ කොහොමද සංඛ්‍යස්සෝචල ක්‍රමේයට පාරිභෝගකයාගේ සමතුළිතාව පෙන්ඩුම් කරන්න කියලා.. හොඳයි දරුවනි මෙම ඒකේ නැත්ත මේ කොටස යටති අපි සාකච්ාකළේ කොහොමද උපයෝගීතාව යටතේ පාරිභෝගිකයා සමතුළුත වෙන්න කියල. ඕුගේ තාක්ෂණික කාර්යක්ෂමතාව හා ආර්ථික කාර්යක්ක්ෂමතාව එකනිකාට සමාන්තර හෝ සමාන වන ඕනෑම තරක අයට සමතුළුතිෙන්න්න පුළුවන් වුණා. ඒකයි මේ එහෙම කාර්යක්ෂවතා සමානවෙන්නේ උපේක්ෂාව ක්‍රහා මිලරේකාවේ බැවුම් එකෙනෙකා සමානවන මේවා එකෙනෙක ස් පපර්ෂෝනහ චේදනය වන අවස්ථාවන. ඒමගින්තමයි පිි සමතුලිත්තාවේ දරිපත්තු කළ. ඒනඟත් මේ විජිති යෝගීතාව පිළිබඳව ප්‍රස්ථාරිකව සාකට්්‍රා කලා ඊඟ ඊල්ළඟ වැඩසරහනින් බලමු ඉල්ලුම සැප විමහා සමතුලත මිලාදිය පිළිපඳවේ.